Unlimited History අපේ ජාතික කතාව අයිබුවන් සුබ සන්ධ්‍යාවක් අපේ සුපුරුදු හමුවීම හෙළයන්ගේ අක්මුල් සොයා යාම Unlimited History ඔස්සේ අපි මේ සඳුදාවෙත් හම්බු වෙනවා. ඉතින් ඔබත් එක්ක මේ අපේ ඉතිහාසය පුරාවිද්‍යාත්මකව සහ අපේ විශ්ලේෂණ ඔස්සේ මහාචාර්ය රාජ් සෝමදේවයන් කරන මේ අපූරු කතහබා එක්ක ඔබට මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා. වගේම ලබන 18 වෙනිදා අපේ බිෂොප් කොලෙජ් ඔඩිටෝරියම් එකේදී අලුත් අත්දැකීමක් මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග ලබන්නත් ඔබට හැකියාව තියෙනවා. අපි ඉදිරියේදී ඒ පිළිබඳව විස්තර ගෙනෙන්නම්. ඉතින් අද වැඩසටහන ආරම්භ කරන්න සුපුරුදු ලෙසින්ම අපේ 93 වෙනි වැඩසටහන ආරම්භ කරන්න මහාචාර්ය රාජ් සෝමදේවයන්ව ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් සර්. අයිබෝන් වන්. සර්, අපි අපේ ප්‍රශ්න වටේ මේ ප්‍රශ්නයක් සමගම අපේ හිතවත් මාතර රෝහලේ අපේ හිතවත් දොස්තර මහත්මයා වෛද්‍ය හිමන්ත මහත්මයා අපිට මේ අර විශේෂ කාරණයක් පිළිබඳව අපිට මේ දන්වලා ඊමේල් එකක් එවලා තිබුණා. ඒ තමයි මේ සිලාමේකවන්න රජතුමා හදිස්සියෙම සැනින් අභාවයට පත් වීම පිළිබඳව එතුමාගේ හරි අපූරු වෛද්‍ය විග්‍රහයක් එවලා තිබුණා. මේ එතුමා එක අනුමාන කරලා තිබුණේ අර දරුවන්ට රස කැවිලි ලබා දෙන්න මේ කටයුතු කරපු කාරණයක් පිළිබඳව සර් කිව්වනේ. එහෙම රස කැවිලි ලබා දෙන්න රජතුමා කටයුතු කරා නම් අනිවාර්යෙන් රජතුමා රස කැවිලි වලට කැමති කෙනෙක් වෙන්න ඇතිනේ. එහෙම රස කැවිලි වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් එහෙම ලැබියාවක් රස කැවිලි වලට තිබ්බා නම් රජතුමාට දියවැඩියාව තියෙන්න ඇති. දියවැඩියාව හින්දා එහෙම හිටිවනම කෙනෙක් මිය යන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් මං හිතන්නේ මේ ඒකේ ඇතුලේ සර් වෙන පරිමිඩයකුත් ගැබ්බලා තියෙනවා. කවුරු හරි දියවැඩියාව තියෙනවා නම් මේ සීනි නොකා ඉඳීම විතරක් නෙමෙයි දියවැඩියාව පාලනය කරගන්නත් උත්සාහ ගන්න වෙනවා සර්. ඇත්තෙම මේ අපේ හිමන්ත මේ තරුණ වෛද්‍යවරයෙක් හැටියට මේ විදිහට ඉතිහාසයේ දිහා බලන්ඩ හිතපු එකත් ඒක හරි විශ්ලේෂණාත්මකයි. මං හිතනවා අපි කාගෙනුත් වෘත්තිකයන්ගෙන් වෛද්‍ය වෘත්තිය වේවා, ඉංජිනේරු වෘත්තිය වේවා, අනිත් ඕනෑම වෘත්තියක යෙදෙන අපේ හිතවත් ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ අපි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ඉතිහාසය දිහා මේ වගේ විමර්ශනශීලීව බලන්ඩ විශ්ලේෂණාත්මකව බලන්ඩ පුරුදු පුහුණු එක ඉතාම වැදගත් කියලා. දැන් අපි දැන් පළවෙනි වතාවට තමයි අපේ මේ හිමන්ත ඒ අදහස කිව්වහම ඒක අලුත් අදහසක්. දැන් ඒක ඇත්තෙම අපි එතුමාට පමණක් නෙමෙයි වෙන වෛද්‍යවරයෙකුට වුණත් පුළුවන් මේ ඉතිහාසය දිහා බලලා මේ වගේ වාර්තා වෙලා තියෙන සිද්ධි හොයාගෙන යම් කිසි විදිහේ ශාස්ත්‍රීය ගොඩනැංවීමක් කරන්න. මට මතක්ුණේ අපේ මේ පෙරාදෙණිය මේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අර්ජුන අලු විහාරේ මහත්මයා අර සත්කම් පිහි ටික හම්බුණාම පොළොන්නරුවේ නේද සර්? පොළොන්නරුවේ ආලාහන පිරිවෙනේ. ආලාහන පිරිවෙනේ එතුමා කරපු විග්‍රහය. විග්‍රහය. ඒකම මට මතක් වුණා මෙතුමාගේ විග්‍රහයත් එක්ක මේ එච්චර මේ ශාස්ත්‍රීය කාලයක් වැය කරන්න නැතුව ඇති. හැබැයි ඒ එවැනි උත්සාහයක් කියලා මට හිතුණා. නෑ, ඇත්තෙන්ම එහෙම අපි ඕනෑම දෙයක් පටන් ගන්න සිතවිල්ලකින්නේ. ඉතින් ඇත්තෙන්ම අපේ වැඩසටහනට සවන් දීලා බොහොම ප්‍රවේශමෙන් සවන් දීපු බවත් අපිට පේන. අපි දන්නවා වෛද්‍ය හිමන්ත අතුකොරල ඉතාම මේ ඌමනාවෙන් අපේ වැඩසටහනට සවන් දෙන කෙනෙක් සහ හිමන්තගේ මිත්‍රයෝ පිරිසත් ඒ විදිහමයි. ඔහු අනුරාධපුර රෝහලේ ඉන්න කාලේ ඉඳලම අපිත් එක්ක සම්බන්ධතාව පැවැත්වුවේ. දැන් මාතර රෝහලේ සේවය කරන්නේ. ඉතින් ඉතාම හොඳ ප්‍රවේශයක් ඔහු අරගෙන තිබුණේ මේ ඒක හරි තර්කානුකූලයි. මොකද ඒ ඓතිහාසික සිද්ධියේ කොතනකවත් ඒ වගේ රෝගයක් ගැන කියලා නැහැනේ. ඔහු මතු කරලා තිබුණේ ඉතා වැදගත් සිද්ධි දෙකක්. එකක් තමයි ඔහු හදිසියේ මිය ගියා කියන කාරණය. ඒක අපේ වංශ කතාවේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ හදිසියේ මිය යාම කියන දෙය පස්සේ එළවලා ගියාම ඔහුට ඔහු දැක්කේ අර රස කැවිලි වලට
ඔහු කුඩා දරුවන්ට රසකැවිලි බෙදන්න උනන්දු නැයි කියන එක. ඉතින් ඇත්තෙම ඒ දියවැඩිය රෝගය තියෙන අය බොහෝ වෙලාවට සීනි පැණි රසට කැමති කියන එක සාමාන්‍ය ව්‍යවහාරෙත් තියෙනවා. ඉතින් වෛද්‍යවරයෙක් හැටියට ඔහුගේ අත්දැකීම ඔහු ඒක ශාස්ත්‍රීය විදිහට ඉදිරිපත් කළේ සහ මේ දියවැඩියාව ඒ විදිහට අපාලනය නොකළ අපාලිත දියවැඩියාවක් තියෙනවා නම් එහෙම ඉතින් ෂණික මරණයක් මේ හෘද මේ මොනවාද හෘදේ වස්තුවේ එන මේ හදිසි හෘදාබාධයක් එහෙම නැත්නම් වකුගඩු පිළිබඳ ප්‍රශ්නයක් ඒ කුමක් හෝ දෙයක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ අපේ හිමන්ත වෛද්‍යවරයා මතු කරලා තිබුණේ අදහස. ඉතින් මං හිතනවා ඒක ඒ අදහස පමණක් නෙමෙයි මේ වැඩසටහනට සවන් දෙන හුඟක් මන් දන්නවා වෛද්‍ය වෘත්තියේදීලා ඉන්න වෘත්තිකයෝ සවන් දෙනවා. ඉතින් අපි ඒ වගේ ඓතිහාසික ප්‍රවෘත්තියක් වාර්තා කරාම ඒ පිළිබඳ ඔවුන්ගේ වෘත්තිමය අදහස ඉදිරිපත් කරන එක අපි කාටත් වැදගත්. ඔව් ඔව්. අපි අර මේ සර් හැමදාම කියනා වගේ මේ ඉතිහාසයේ කියා ඇති දේ නෙමෙයි කියා නැති දේ. කියා නැති දේ කියවා ගැනීම ඉතාමත් වැදගත් තමන්ගේ වෘත්තිය ඇතුළේදී. තමන්ගේ වෘත්තිය ඇතුළේදී. එතකොට ඇත්තෙන්ම මේ දැන් වෛද්‍ය අධ්‍යාපනයේදී වුණත් දැන් වෛද්‍ය විද්‍යාලයේදී වෛද්‍ය අධ්‍යාපනයකදී වුණත් මේ අපි හිතමු අපේ නිදසුණක් හැටියට අපේ හිමන්තට අවස්ථාවක් ලැබුණොත් වෛද්‍ය ශිෂ්‍යයින්ට කතා කරන්න ඔහුට හොඳ තේමාවක් තියෙනවා. මෙන්න මෙහෙමයි අපේ ඉතිහාසෙත් මෙහෙම දෙයක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන සොයා බැලිය යුතුයි. ඒ නිසා මේ දියවැඩියාව කියන එක මෙහෙම එන්න පුළුවන්කම තියෙනවා කියලා ඒ දැනුම ප්‍රයෝජනට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තව අනිත් එක දේශනේ තවත් රසවතුත් වෙයි. දේශනේ තවත් රසවත් වෙනවානේ. ඉතින් මේ ඇත්තෙන්ම මේ අපි අපේ ඉතිහාසය දැන් අපි බුද්ධදාස රජතුමා ගැන කතා කරපු වෙලාවෙත් හුඟක් දෙනා නොඑක් නොඑක් වෛද්‍ය වෘත්තියේදීලා ඉන්න වෘත්තිකයෝ මේ අපිට ලියලෙවලා තිබුණා හුඟක් අදහස්. ඉතින් මම හිතනවා ඒක හොඳ ප්‍රවණතාවක්. අර ඉතිහාසය කියන එක කර්කශ හරිම ඒකරේකීය කතාවක් කියන අදහස දැන් ක්‍රමයෙන් වෙනස් වෙන බව පේනවා. නොඑකුත් මේ වෘත්තීන් වල යෙදෙන අය නොඑකුත් දෘෂ්ටි කෝණ වලින් නොඑක් නොඑක් දේවල් කියනවා. ඉතින් මේ අපේ හිමන්ත වෛද්‍යතුමා කියපු දේ මේ බොහොම ලොකු ගැළපීමක් අපිට පේනවා. ඒක හරි හිතට යම්කිසි දැනෙන යෝජනාවක් තමයි එයා කරලා තිබුණේ. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ඒ වගේ අදහස් ඉදිරිපත් කරලා අපිත් එක්ක මේ අර සහෘද වෙනවයි කියලා කියන්නේ සමාන හෘදයක් ඇති කියන. ඒතර නියම සහෘදය නම් අපිත් එක්ක ඒ වගේ අදහස් හුවමාරු කරගන්න එක හුඟක් අවශ්‍යයි සහ වැදගත්. ඒකම සර් දැන් මේ එතුමා ප්‍රශ්නෙකුත් යොමු කරලා තිනවා මම ඒ කාරණයට එන්න කලින් කියන්න ඕනේ මේ වගේ ශාස්ත්‍රීය විග්‍රහයල් යෙදෙන කට්ටිය වගේම අපේ වැඩසටහන බල සුරංගනා කතා කියන කට්ටියත් ඉන්නවා. ඉතින් ඔය කොයි කතාකාරියොත් අපිට අවශ්‍යයි. හැම කෙනාම මේ තමන් දැන් ඉතිහාසය කියන එක භුක්ති විඳින්න හැම කෙනාටම අයිතිවාසිකමක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඉතිහාසය අර්ථ නිරූපණය කර ගැනීමට ඒ ඉතිහාසයේ අයත් පුද්ගලයින්ට සම්පූර්ණ අයිතිවාසිකමක් තියෙනවා. එතකොට අපි එක මුල්ලක දැන් සමහර අය ඉතිහාසයේ ශාස්ත්‍රීයව අවබෝධ කරගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ විද්‍යාව විද්‍යාත්මක අධ්‍යාපනයක් ලැබපු තර්කානුකූලව හිතන ඒත් සමාජයේ හැම කෙනෙක් මෙහෙම නෙමෙයි කියන එකත් අපි තේරුම් ගන්න ඕන. සමහර අය ඉන්නවා ඒ අයට ඉතිහාසය කියලා කියන්නේ නිකන් වාරුවක් වගේ දෙයක්. මේ අපි සමකාලීන සමාජයේ ජීවත් වෙනකොට අපිට පේනවනේ හැම අති ඇතකින්ම අපිට පේන්නේ අඳුනාවල් පරිහානියට පත්වීම්. එතකොට සමාජ මානසිකත්වයේ තුල යම්කිසි ප්‍රවණතාවක් ගොඩනැගෙනවා මේ සමාජයේ මේ අල්ලා ගන්න යමක්. අපි කියන්නේ සමාජයේ මේ නැංගුරම් දා ගන්න තැනක් අපි හොයනවා. ඉතින් එහෙම හොයනකොට අපි අතීතය තමයි අපට එක ප්‍රයෝජනවත් වෙන එකම දේ. ඒතර අතීතයේ තිබිච්ච විශිෂ්ටතාවන් ගැන ඒව ගැන කතා කරලා අපි සමහර විට ඒවා නිකන් අර සුරංගනා කතා තත්වයට තමයි යන්නේ කියලා අපි එහෙම සතුටු වෙනවා. ඉතින් ඒක කිසිදු විවේචනයක් කරන්න බෑ. නමුත් අපිට රටකට සමාජයකට වඩා ප්‍රයෝජනවත් වෙන්නේ අපේ විද්‍යාත්මක ඉතිහාසයක්. දැන් එහෙම සුරංගනා කතා මොන හරි ගැන යෝජනා කරලා තියෙනවද නෝ? නෑ, අපි YouTube එකේ එහෙම අපි දකිනවා. ඉතින් විවිධ අය විවිධ අරුත් සම්පාදනය කරනවා. ඒ කියන්නේ විද්‍යාත්මක විග්‍රහයන් කරන්න එපා කියලා සමහර අය කියලා තියෙනවා. මේ කෙසේ වෙතත් අපි මේක ශාස්ත්‍රීය සාකච්ඡාවක් හින්දා අනිවාර්යෙන් අපිට විද්‍යාත්මක ක්‍රමයන් ඔස්සේ
සෝ යන්න වෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. ඔව් ඒක තමයි මම හිතන්නේ බහුතර දෙනා මේ බලාපොරොත්තු වෙන්නේ. මේ ඒකම මේ මෙතුමා මේ අනුරාධපුරේ ඉන්න කාලේ ඉතින් අබේගිරිය පැත්තේම අපේ විශේෂඥ වෛද්‍යතුමා ගිය හින්දා අබේගිරි ස්තූපයේ ආශ්‍රිතව තිබූ ඇතමෙක් පද්මබන්දු නමින් හැඳින්වෙන සූර්ය දෙවි කැටයම් දෙකක් දුටුවෙමි. මාගේ ප්‍රශ්නේ ඉතිහාස සටහන්වල සූර්යදේව නමස්කාරයට අමතරව චන්ද්‍රයා නමස්කාර කළ අවස්ථා තිබේද යන්නයි. මෙහෙමයි, ඇත්තෙන්ම අබේගිරියේ තියෙන්නේ මේ අර මුරගල් දෙකක ඉන්න බහිරව රූප දෙකක්. ඔව් අපි මීට කලින් පෙන්වුවා ඒක. පෙන්වුවත් එක්ක ඒ දෙන්න තමයි සංක පද්ම කියන නමින් හඳුන්වන්නේ. ඒතර සංක පද්ම කියන බහිරවයෝ දෙදෙනා Hindu සම්ප්‍රදායට අනුව නම් අපි දන්නවනේ ධනේට අධිපති කුවේර කියලා. ධනේට අධිපති කුවේර. එතකොට ඔහු වෛශ්‍රවණ කියන නමිනුත් හඳුන්වනවා. එතකොට වෛශ්‍රවණ උතුරු පැත්තට අධිපති සතරවරම් දෙවිවරු අතරින් උතුරු පැත්තට අධිපතියා හැටියටත් සලකනවා. වෙසමුණි කියන්නේ එයාට. වෙසමුණි කියන්නේ එයානේ. එතකොට එයා යක්ෂාධිපති. ඔව්. එතකොට කුවේර තමයි යක්ෂාධිපති. ඔය ඔක්කොම එක නම් තියෙන කුවේර. හැබැයි අපි අර වෙසමුණි කිව්වම එයා යක්ෂාධිපති කියලා හිතුවට කුවේර කිව්වම කවදාවත් අපි හිතන්නේ නැහැ. එහෙම අපි හිතන්නේ නැහැ. එතකොට කුවේරට සේවය කරන අය හැටියට මේ Hindu සාහිත්‍යයේ තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය සලකනවා කුවේර ධනයට අධිපතියා. ඔහු වාසය කරන්නේ ආලක මන්දාවේ. ඔහු වාසභවනට කියන්නේ ආලක මන්දාව කියලා. එතකොට කුවේරට තියෙනවා මේ කවදාක්වත් විනාශ වෙන්නේ නැති ධන නිදාන නමයක් කියලා ඒ Hindu පුරාණ ග්‍රන්ථවල තියෙනවා. එතකොට මේ කවදාක්වත් හායනයටපත් වෙන්නේ නැති කවදාක්වත් නැති වෙන්නේ නැති මේ ධන නිදාන නමේ අතුරින් වඩාත්ම සමෘද්ධිමත් ධන නිදාන දෙක ආරක්ෂා කරන බහිරවයෝ දෙන්න තමයි සංක සහ පద్ම නමින් හඳුන්වලා තියෙන්නේ. ඒක මොන් දෙන හඳුනා ගන්න පුළුවන් මූර්ති විද්‍යාව දිහා බැලුවාම අපි දන්නවා අයිකොනග්‍රාෆි කියලා තියෙනවානේ මේ විෂයක්. ඒ කියන්නේ ප්‍රතිමා ලක්ෂණ විද්‍යාව. ප්‍රතිමා ලක්ෂණ විද්‍යාව අනුව මේ සංකව අඳුර ගන්න පුළුවන් ඔහුගේ නළලතේ ජටාවෙහි හග්ගෙඩියක රූපයක් සලකුණු කරලා තියෙනවා. ඒ වගේම පద్මගේ නළලේ නෙළුම් මලක සලකුණක් දකින්න තියෙනවා. මේ දෙන්නා ඒ නිසා තමයි සංක හා පద్ම කියන නම් වලින් මෙගොලු හඳුන්වලා තියෙන්නේ. ඒක ලකුණු කරලා තියෙන්නේ මේ විදිහට. එතකොට අද මේ මට කීප දෙනෙක්ම කිව්වා අබේගිරි විහාරයේ මේ සංක පద్ම බහිරව රූපගාවට ඇවිල්ලා නොඑක් පුද පූජාවල් පවත්වන අය කියලා. මොකද මම දන්නවා ඉතින් ඒක හොයලා බැලුවම මේ හුඟක් ඔය යාතු කර්ම කරන අය නිර්දේශ කරනවා මේ අබේගිරිය ගාවට ගිහිල්ලා එතන තියෙන බහිරෝප රූපවලට පූජාවල් පවත්වන්න කියලා නොඑක් නොඑක් දේවල් වලට. එතකොට ඒ බහිරව යන් දෙන්නෙක්. එතකොට සූර්ය සංකේත සූර්ය දෙවියන්ගේ සංකේත ඉතා පැහැදිලිව අපට වාර්තා වෙලා තින්නේ සූර්ය දේව රූපයක් මේ කිරින්දේ තිබෙන මේ කිරින්ද දේවාලේ. ඔය විෂ්ණු දේවාලයක් තියෙනවානේ මේ දෙවුන්දර. ඒ දෙවුන්දර මේ විෂ්ණු දේවාලයේ තියෙන භූමියේ තිබිච්ච ගල්කණු දෙකක සූර්යා දක්වන සංකේත සූර්ය දෙවියන් දක්වන සංකේත රූප දෙකක් තියෙනවා. සංකේත නෙමෙයි සූර්ය දේව රූප දෙකක්. එතකොට ඒ ඇරුණහම ලංකාවේ සූර්ය දේව ප්‍රතිම මේ පිළිම එහෙම නැත්නම් රූපාකාරයෙන් සූර්ය දේවයා දක්වා තිබෙනවා. ඒතරම් සුලභ නෑ. ඒක මේ සුලභ ප්‍රපංචයක් නෙමෙයි. හැබැයි සඳ දෙවියෝ වන්දනා කිරීම පිළිබඳව අපිට තියෙන සාක්ෂි ඒ තරම්ම ශක්තිමත් නෑ. සමහර විට සඳ දෙවියෝ වන්දනා කරන්න ඇති. මොකද එහෙම කියන්න හේතුව අපි මේ වැඩසටහනේ එක්තරා අවස්ථාවක සඳහන් කළා අපේ දින දර්ශන ක්‍රමය මුළුමනින්ම චන්ද්‍රමාස ක්‍රමය උඩයි රැඳිලා තිබුණේ. ඒසයි චන්ද්‍රයා පූජනීය වස්තුවක් හැටියට සැලකීම නොවිය හැකි දෙයක් නෙමෙයි. අනිත් අතට මේ අපි දන්නවා අපි රෝහණ කියන වචනය ගැන අපි කතා කළා. එතකොට මේ රෝහණ මේ එහි වාසය කරපු සුදේශික ජනතාවගේ සංකේතේ මත්ස්‍යා කියලා අපි කිව්වා. එතකොට මේ රෝහිණී කියලා කියන්නේ සඳ දෙවියන්ගේ භාර්යාව කියලා අපි කිව්වා. එතකොට අපිට මතක් වෙනවා
මේ පණ්ඩුකාභය කුමාරයා පණ්ඩු කියන බ්‍රහ්මණයා ගාවට යනවා ඉගෙන ගන්න. පණ්ඩු හිටියේ ඇත්තෙම රුහුණේ. මොකද මහවංශයත් කියනවා පණ්ඩුකාභය කුමාරයා ඒ නිසි වයස ආවට පස්සේ දකුණු දෙස හිටි පණ්ඩු බ්‍රහ්මණයා ගාවට ගියයි කියලා. එතන මේ දකුණු දේශ කිව්වම බැලු බැල්මටම අපිට ඇසූ පමණින්ම හිතෙන්නේ අනුරාධපුර නගරයට දකුණෙන් කියලා. නමුත් ඇත්තම අනුරාධපුර නගරයට දකුණෙන් නෙමෙයි, මොහු ගියේ දකුණු පළාතට. ඒක එහෙම කියන්න හේතුවක් තියෙනවා. මොකද මහාවංශයේම අපි කියවලා බැලුවොත් පණ්ඩුකාභය රජතුමා පණ්ඩු බ්‍රාහ්මණයාගෙන් අධ්‍යාපනය හදාරලා ඉවර වෙලා ඔහු නැවත අනුරාධපුරයට එන අතරතුර ඔහු කසාගලට ගියයි කියලා කියනවා. ඉතින් අපි දන්නවද කසාගල කොහෙද තියෙන්නේ කියලා? කසාගල තියෙනවා රන්න හරියෙන් ඇතුළට ගියාම. දැන් ඔය මේ අපේ මේ අධිවේගී මාර්ගය ගත්තාම කසාගල තොටුපළකුත් තියෙනවා එළියට යන්න තැනක්. මේ එතකොට කොහොමද එහෙමනම් දැන් අනුරාධපුරයෙන් දකුණේ නම් පණ්ඩුකාභය ඉගෙන ගත්තේ ඔහු නැවත අනුරාධපුරයෙන් උඩ කසාගල යන්න විදියක් නැහැ නේ. ඒතර මේකෙන් පේනවා අපි මේක හොඳට පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. මේ පණ්ඩු කියන නම පණ්ඩු ජෙටේ මේ කියන මේ ජේෂ්ඨ පණ්ඩුලා ගැන තියෙන සෙල්ලිපි තියෙන්නේ දකුණු පළාතේ. එතකොට එහෙම පණ්ඩු කියලා කණ්ඩායමක් ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ තමයි මේ අධ්‍යාපනය සඳහා නම ගිය පුද්ගලයෝ හැටියට තියෙන ලංකාවේ සෙල්ලිපි වල කීපයකම තියෙනවා ආචාර්යවරු ගැන. ඒත් වැඩිපුරම අපට ආචාර්යවරුන්ව පේන්නේ දකුණු පළාතේ හම්බෙලා තියෙන සෙල්ලිපිවල සහ ඒ පණ්ඩුලා දකුණු පළාතේ හිටව බව පේනවා. ඉතින් පණ්ඩුකාභය ගිහිල්ලා දකුණු පළාතට ඒවා ඉගෙනගෙන කරගෙන ඉවර වෙලා නැවත එන ගමන් කසාගල ගියයි කියලා කියනවා. එතකොට මම කියන්න ගිය දේ තමයි පණ්ඩුකාභය තමන්ගේ අධ්‍යාපනය ඉවර වෙලා පණ්ඩු ගුරුතුමා ළඟ නැවත එනකොට පණ්ඩු ගුරුතුමා ඔහුගේ පුතා පණ්ඩුට බාර දෙනවා. මොහොත් බලාගෙන මොහොට නිසි තනතුරු දීලා එම කරගෙන යන්න කියලා. ඔහුගේ නම චන්ද්‍ර. පණ්ඩුගේ පුතාගේ නම චන්ද්‍ර. එතකොට මේ ප්‍රශ්නේ අහලා තිබුණේ මේ චන්ද්‍රයා වන්දනා කිරීම තිබුණද කියලා. චන්ද්‍රයා වන්දනා කිරීම තිබුණයි කියලා කියන්න ඍජු සාක්ෂියක් ප්‍රබල සාක්ෂියක් අපිට පෙන්වන්නට නැති වුණාට චන්ද්‍රයා පිළිබඳ විශ්වාසය හා චන්ද්‍රයා යම් කිසි ආකාරයකින් පුද පූජාවට ලක්වෙන්න ඇති කියලා කියන්න සාක්ෂි වුණ තරම් තියෙනවා. එතකොට දැන් බලන්න වරුණ දෙවියා කියලා කෙනෙක් ඉන්නවනේ අපිට. වරුණ අයිති මූදට. වරුණ මූද බාර කෙනා. එතකොට වරුණට මූද බාර කරන්නේ මූද වඩදිය බාදිය එන එකක්නේ. හරි. එතකොට එන්නේ සඳේ චන්ද්‍රයාගේ බලපෑමෙන්. හරිද? එතකොට වරුණ සහ චන්ද්‍ර අතර සම්බන්ධතාවක් තියෙනවා. ඒ වගේම වරුණගේ වාහනය කිඹුලා. වතුරේ ඉන්නේ. එතකොට දැන් බලන්න මේ සද්ධාතිස්ස රජතුමා රජගල අම්පාරේ රජගල කුම්භීල තිස්ස විහාරය කරනවා. එතකොට බලන්න එකට නම දාන්නේ කුම්භීල කියලා. කිඹුලා කියලා. නමුත් ඒක කන්දක්නේ. දැන් කඳුල කිඹුල්ුනේ නේද? නමුත් ඒ විහාරයට දාන්නේ කුම්භීල තිස්ස විහාරය කියලා. එතකොට මේ කුම්භීල කියන වචනේ මේ කඳුකරේ හිටපු බොහෝ තැන්වල අපිට හම්බෙනවා ශිලා ලේඛනවලත්. එතකොට එහෙමනම් මේ අපිට මේක බොහොම අමාරුවෙන් අර ප්‍රහේලිකාවක් වගේ ගැලවිච්ච අපි එක්කහු කරලා ගොඩනගන්න තියෙන්නේ. ඉතින් මේ චන්ද්‍රයා පිළිබඳව අපේ සමාජය තුළ කතිකාවක් ගෞරවාර්ථයට නැගීමක් විශ්වාස කිරීමක් තිබුණා. ඒක අනිවාර්යෙන් වෙන්න ඕන. මොකද අපේ දිනවකවානු මැන ගැනීමට චන්ද්‍රයා ගත්ත නිසා. දැන් අද සූර්යයට වඳින්නේ ඇයි? සූර්ය මාස ක්‍රමය අපි අනුගමනය කරන නිසානේ. දැන් සූර්යා අලුත් අවුරුද්දක් උදා කරනවා. මේ අපි අලුත් අවුරුදු දවසවලට කියන්නේ සූර්යාගේ සංක්‍රාන්තිය කියලා. පොළව ගමන් කරාට අපි කියන්නේ සූර්යාගේ සංක්‍රාන්තිය කියලා. ඒතර ඒ වගේ ඒ නිසා සූර්යව දැන් ෆේරෝවරුන්ගේ හිඳලා පාරාව රජදරුවොත් මේ සූර්ය වන්දනය කළානේ. ඒගොල්ලන්ගේ මුළු සංස්කෘතියම ගොඩනැගිලා තියෙන්නේ සූර්ය වන්දනයත් එක්ක. ඒතර එක එක සමාජ හිටියා
මේ වගේ සූර්යයා හා චන්ද්‍රයාට නමස්කාර කරන. ඉතින් අපිට පේන දේ තමයි අපි යම්කිසි කාලයක සූර්ය දේව වන්දනය පිළිබඳවත් අපේ තිබුණා පුරුද්දක්. ඒ වගේම අපිට සඳ දෙවියා පිළිබඳවත් යම්කිසි ගෞරවාර්ථය මුල් කරගත් හැසිරීමක් වාත් වත්සිරිත ක්‍රමයක් අපිට තියෙන්න ඇති. නමුත් අපිට ඒක පෙන්වන්න සාක්ෂි නැහැ. නමුත් වක්‍ර සාක්ෂි වක්‍රාකාරයෙන් පෙනෙන සාධක අපි ඉදිරියේ තියෙනවා. හරි සර්, ඒකම මේ මම හිතන්නේ අපේ දොස්තර මහත්තයාට හොඳ පිළිතුරක් ලැබෙන්න ඇති. එක්කම මේ කීප දෙනෙක් අහපු කෙනාගේ නම දැන් මේ මොහොතේ නැතත් ඔහු අහලා තිබිච්ච ප්‍රශ්නේ තමයි අපේ රජවරු දැන් අපි මේ අනුගමනය කරන රජවරු අනුගමනය කරන පිළිවෙත් ගැන එහෙම අපි සඳහන් කරානේ සර්. ඔව්. අපේ රජවරු ඉතිහාසයේ ඉඳන්ම දසරජ ධර්මයද අනුගමනය කරේ නැත්නම් අපිට ආවේණික ක්‍රමයක් තිබුණාද කියලා අහලා තිබ්බ කෙනෙක්. දැන් මෙහෙමයි, දසරාජ ධර්මය කියලා කියන්නේ පරමාදර්ශයක්නේ. ඔව්. ඒක බොහෝට ඉන්දියාවේ ඒ ඔව් ලිච්ඡවී රජදරුවනේ දසරාජ ධර්මයෙන් කටයුතු කරයි කියලා කියන්නේ. ඔව්. එතකොට ඇත්තෙම ලිච්ඡවී රජදරුවෝ එහෙම කරාද කියන එකත් අපි හරියට එහෙම දන්නේ නැහැ. ඒක සාහිත්‍ය තුල තියෙන කතාවක්නේ. කොහොම හරි ඔය කෞටිල්ය කියන්නේ චාණක්‍ය වගේ ඉන්දියානු දේශපාලන දර්ශනය පිළිබඳ දාර්ශනිකයෝ තමයි මේ අදහස් සම්පාදනය කරන්න ඇත්තේ. එක්කම බෞද්ධ විග්‍රහයන් ඒ වගේම වෙනත් ඉන්දියාවේ තිබුණු දර්ශනවාදවල සම්බන්ධතාවය එක්ක තමයි මේ දශරාජ ධර්ම කියන අදහස කරලියට එන්නේ. ඉතින් සමහර වෙලාවට අපේ විශ්වාසයක් තියෙනවා අපේ රජවරු දශරාජ ධර්මයෙන් රජ කරපු මේ ඒගොල්ලෝ පරමාදර්ශ කියලානේ අපි සාමාන්‍ය හිතන්නේ. දැන් නුවන් අපි වැඩසටහන පටන් ගන්න කලිනුත් කිව්වේ සමහර අය අපේ ඉතිහාසය ගැන මේ මොනවාද කාල්පනික මතවාදවල ඉන්නවානේ, ෆැන්ටසීස් වල. එතකොට ඒක එහෙම නෙමෙයි. දැන් අපි ඉතිහාසය විග්‍රහ කරලා බලනකොට අපේ රටේ හිටපු රජවරු ගැන කීප දෙනෙක් ගැනම දැන් අපි කතා කරානේ. දැන් ඒගොල්ලෝ ඒ දසරාජ ධර්මයෙන් රජ කළේ. දසරාජ ධර්මයෙන් රජ කරන්න පුළුවන් ඉතාම සාමකාමී ආර්ථික සමෘද්ධියක් තියෙන, හොඳ විදේශ ප්‍රතිපත්තියක් තියෙන, සමතුලිත සමාජයක පාලකයෙකුට පුළුවන් දසරාජ ධර්මයෙන් වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට ලෝකේ හැමදාම හැම සමාජයක්ම ඔය වගේ නිසංසල තත්වයෙන් තිබුණේ නැහැ නේද? රජවරු වුණාම රජවරුන්ගේ එක කාරණයක් තමයි යුද්ධවලට පැටලෙන එක. ඔවුන් තමන්ගේ රාජධානිය පුළුල් කරගන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ රාජධානියට එන බාහිර බලපෑම් මඩපවත්තන්න ඕන. එතකොට බලය සඳහා මේ පුදුමාකාර අන්දමේ අරගල කුමන්ත්‍රණ සමාජ තුල තිබුණා නේ. දැන් අපි මේ ඉතිහාසය කියාගෙන එනකොට අපිට පේනවානේ බලය වෙනුවෙන් කුමන්ත්‍රණ සිද්ධ වුණා, ඝාතන සිද්ධ වුණානේ. දැන් සංගතිස්ස රජුරවුන්ගේ කාලෙදී වෙච්ච දේ අපි කිව්වනේ. සංගතිස්සගේ සෙනවියාම සංගතිස්ස රජුරව පාවා දෙනවානේ. ඊට පස්සේ සංගතිස්සගෙන් බලය ලබා ගත්ත කෙනා සංගතිස්ස අල්ලගත්තා, එයාගේ දරුවෝ ඝාතනය කරා, හරි නොයෙක් නොයෙක් දේවල් කරානේ නේද? ඉතින් ඊට පස්සේ සංගතිස්ස රජුරු අල්ලගන්න උදව් කරපු අර දුෂ්ට සෙනවියාගේ අතපය කැපුවා පස්සේ රජුරු. ඉතින් මේ වගේ මේ දේශපාලනය බලය කියන එක මේ සම්බන්ධයෙන් දසරාජ ධර්මය කියන එක පරමාදර්ශයක්. දැන් අශෝක වගේ රජවරු ගත්තත් මහ ප්‍රතාපවත් අධිරාජ්‍යයක් නේ අශෝක, මහාධිරාජා අශෝක. දැන් ඔහුගේ රාජ්‍ය ප්‍රතිපත්ති අපිට පේනවනේ මේ අශෝකගේ ධර්මලිපි කියලා ඔහු හිටවපු මේ ශිලාලේඛන තියෙනවනේ, සෙල්ලිපි සිය ගණනක්. ඉතින් ඒවැයි තියෙන කාරණා අනුව අපිට පේනවා ඔහු අනුගමනය කරපු ධර්මය කුමක්ද කියලා. නමුත් ඒක ඇතුලේ එහෙම දශරාජ ධර්ම මේ පිළිබඳ පරමාදර්ශයක් නැහැ. ඔබට මං අපි එක වැඩසටහනකත් කිව්වා අර ගිරින බයිරාට් සෙල්ලිපි රජ්ජුරුව ගිහිලා භික්ෂුන් වහන්සේලාට අණ දෙනවා මෙන්න මේ සූත්‍ර ටික කටපාඩම් කරගන්නයි කියලා. එතකොට දැන් අපි ඒවත් එක්ක බැලුවාම දැන් මේවා අපි පෞද්ගලිකව කියන අදහසක් නෙමෙයි. අශෝක රජතුමාගේ සෙල්ලිපි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා එක්තරා කෘතියක් තියෙනවා, කෝපුස් ඉන්ස්ක්‍රිප්ෂනම් ඉන්ඩිකාරුම් කියලා. ඒකේ තියෙනවා අශෝකගේ සියලුම ලිපි ටික පළ කරලා. ඉතින් කෙනෙකුට වුමනා නම් ඒක කියවන්න පුළුවන් ගිහිල්ලා මේ මොනවද මේ අශෝක කියලා තියෙන කියන එක. අපේ ඊට පස්සේ කො සිංහලටත් පරිවර්තනය කරලා තිබුණා අභාප්‍රාප්ත ගුණපාල සේනාධීර මහත්මයා මගේ කෘතියක් තියෙනවා ඒක පරිවර්තනය කරලා.
අශෝක ලිපි කියලා මට හිතෙන කොටහේනේ පඤ්ඤාකීර්ති නායක හඳුරංගෙත් පොතක් තියනවා වගේ මට මතකයි. හරියට මට ස්ථිර නැහැ. ඉතින් මේ සිංහලෙනුත් මේවා කියව ගන්න අමාරු නැහැ තියනවා. ඉතින් ඒවා දිහා බැලුවට පස්සේ බලන එතුමා දශරාජ ධර්මය අනුගමනය කරාද කියලා නෑ. මේ පෙනුම් බැලූ බැල්මටම මේ දශරාජ ධර්මය දැන් අපි තේරවාද බුදු දහම පිළිබඳ ලෝක ප්‍රකට රටක්නේ. ඉතින් අපේ රජවරුත් කළේ දශරාජ ධර්මයේද කියන එක අපි මේ කතා කරන සංවාදයේදී පේනවනේ. දැන් එහෙම එකක් නෑ. ඒක රාජ්‍ය පාලනය පිළිබඳ පරමාදර්ශයක්. කලයුත්තේ දශරාජ ධර්මයයි කියලා කියනවා. බොහෝ දෙනා දශරාජ ධර්මය කරන්න උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් දශරාජ ධර්මය කියලා පෙන්නලා බලය අත්පත් කරගන්නවා. නමුත් මේ නුවන් කියන්න තියෙන්නේ එහෙම අපේ රජවරු දැහැමිව පාලනය කරන්න උත්සාහ ගත්තා. දැහැමිව පාලනය කරන්න උත්සාහ ගත්තා. නමුත් බලය ලබා ගැනීමේදී කොතරම් දුරට දැහැමි වුණාද කියන කෙනෙක් ලඟ ප්‍රශ්න තියෙනවා. හරි, ඒක අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා, පෙන්නනවා. මම ඒක ඉදිරියේදී උපුටා දක්වන්නම් සමහර දේවල්. මේ ඉතින් ඒ නිසා ඒ කඳවුරු සිරිත වගේ පොතක රජතුමාගේ ඇඳුම් පැළඳුම් ගැන කෑම බීම ගැන තිබ්බට රජතුමා මෙන්න මෙහෙම තමයි කටයුතු කරන්න ඕනේ කියන එක තිබුණ නැද්ද සර්? නෑ, එහෙම නෑ. ඒකේ පේන රජුරු අහන ප්‍රශ්න වලින් ඔහු ආර්ථිකයට මූලික ස්ථානයක් දුන්නා එහෙම කියලා පේනවා. නමුත් අපේ තමහර සෙල්ලිපිවල කියලා තියෙන දේවල් රජවරු සම්බන්ධයෙන් දැන් පළවෙනි විජයබාහු රජතුමා සිරිපාදේ ගියානේ. ඔහු නාවල පිටිය පැත්තෙන් තමයි ගියේ. මේ ඔය යනකොට ඔහු මේ ශිලාලේඛනයක් පිහිටෙව්වා. ඒ ශිලාලේඛනයේ තියනවා ඒ විජයබාහු රජතුමා ගැන කියලා. ඔය රජතුමා විස්තර කරනකොට ඒකේ තියනවා මේ ගුණ ලක්ෂණ 10ක්. ඒ ගුණ උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම මේ වියතුන්ට සැලකීම. එතකොට ඒ වගේම සමන බ්‍රාහ්මණයන්ට ගෞරව දැක්වීම, ඒ වගේම තමන්ගේ හිතමිත්‍රයන්ට මැදිහත් ලෙස සැලකීම, ඒ වගේම සභාවේ ඥානවන්ත ලෙස කතා කිරීම, සබවට නුවණ කියන තියෙනවා. එතකොට අපේ රජවරුන්ට තිබුණා මේ යම්කිසි හැසිරීම පිළිබඳව යම්කිසි නිර්දේශමාලාවක්. අපි කියමු කෝඩ් ඔෆ් කන්ඩක්ට් කියලා කියන්නේ. කෝඩ් ඔෆ් කන්ඩක්ට් කියලා කියන එක වගේ දෙයක්. ඒ කියන්නේ හැසිරීම සඳහා හොඳ රජෙක්, නියමිත පාලකෙක් නම් ඔහු හැසිරිය යුතු රාජ ධර්ම. අපි ගිය පාරත් මතක් කළා සද්ධර්මාලංකාරයේ කියනවායි කියලා. රාජ ධම්මා කියන වචනේ, රාජ ධම්මා ප්‍රජා රක්කා, රාජ ධර්මය නම් ප්‍රජාව ආරක්ෂා කිරීමයි කියන වචනේ සද්ධර්මාලංකාරයේ කියනවා. ඒතර රාජ ධර්ම කියන අදහස තිබුණා. ඒත් එහිදී අපිට සහතිකයක් දෙන්න බෑ. මේ රාජ ධර්මය කියන එකෙන් අදහස් කරේ දසරාජ ධර්මයද කියන එක. සමූහව රැස්වීම, සාකච්ඡා පැවැත්වීම, නිරන්තර රැස්වීම. මං හිතන්නේ බලය පිළිබඳ ව්‍යාපෘතියකදී, බලය පිළිබඳ ගනුදෙනුවකදී ඔය නිතර රැස්වීම්, සාකච්ඡා පැවැත්වීම් ඒවා කොයිතරම් දුරට කරන්න පුළුවන්ද කියලා. ඉතින් මං හිතනවා මේ දසරාජ ධර්මය කියන එක අයිඩියල් එකක්, පරමාදර්ශයක් වගේ හදපු එකක්. ඒ කියන්නේ ඒක අනුගමනය කළ යුතු හැකිනම් අනුගමනය කළ යුතුයි කියලා නිර්දේශ කරපු දෙයක් තමයි දසරාජ ධර්මය කියලා කියන්නේ. එහෙමනේ. ඉතින් ඒ නිසා අපි එහෙම අයිඩියල්ස් ඔළුවේ තියාගෙන අපේ රජවරු ඔක්කොම දසරාජ ධර්මයෙන්ද රට පාලනය කරේ කියන එක අහන එක තේරුමක් නැහැ. මොකද එහෙම කරන්න බැහැනේ. මේ අපේ රටට ඇති වෙච්ච දේශපාලනික තර්ජන, දකුණු ඉන්දියාවෙන් ඇති වෙච්ච ආක්‍රමණ, රටේ අභ්‍යන්තරයේ ඇති වෙච්ච මේ බලය පිළිබඳ ගැටුම්, ඒවා දිහා බලනකොට අපට එහෙම සමූහ රැස්වීම, සමූහ තීරණ ගන්න, සමූහ රැස්වීම තියන්න පුළුවන්, අසාමූහිකව තීරණ ගන්නවා වෙන්න පුළුවන්. හරි, අපි විරාමයට යනවා. ප්‍රවෘත්ති විරාමයට උදවිය මෙතනින් යන් අපේ දෙවැනි කොටසට.